අයි බොවන් ඉතින් ඔන්න අදත් ලේඩිස් ෆස්ට් එක ඔයා දන්න ආදරය කරන චරිතයක් එකතු වෙලා ඉන්නවා. ඉතින් හොට පේනවා දැන් එයාව. අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හිරුස්ටාර් සීසන් 3 අතරේ හැමෝගෙම ආදරය දිනාගත්ත චූටිම චූටි තරුවක් ඉන්නවා. චූටිම තරුවක් මං කියෙමින් පෙනුමින් චූටි තරුවක්. සඳලි මහේෂා අයිබෝවත් මේ මම දැන් ආව ගමන දැක්ක ගමන්ම එයාගෙන් ඇහුව එයා දිහා බලාගෙන ඉඳලා ඇයි ඔයා ඔච්චර චූටි කියලා. ඇත්තට ඇයි ඔච්චර චූටි දන්නේ නැහැ. කතා කරන්න පුළුවන් නේ සතර පුළුවන් වෙන වෙලාවට නම් අම්මෝ එකට මේ නතර කරගන්න බෑ. ඉතින් ඔන්න මේ අද ලේඩිස් ෆස්ට් එක සඳලි මහේෂා ඉන්නවා. ඉතින් සඳලි මුලින්ම ආව ගොඩක් ආදරෙන් මගේ ප්‍රෝග්‍රෑම් එකට මම පිළිගන්න ගමන්ම අහන දේවල් ගොඩක් තියෙනවා. ඒ අතරින් මුලින්ම අපි කතා කරමු හිරුස්ටා ගැන. මොකද හිරුස්ටා හරහා තමයි සඳලි මහේෂා කියන චරිතය අඳුරගත්තේ, අපි අඳුරගත්තේ. ඉතින් හිරුස්ටා වලට ආවේ කොහොමද? ඔයාද ඇප්ලයි කරේ නැත්නම් වෙන විදියකින් වෙන කැර අම්මා හරි කවුරු ඇප්ලයි කරාද? කොහොමද මුලින්ම කියන්න ඕනේ මාව මේ ප්‍රෝග්‍රෑම් එකට අද සම්බන්ධ කරගත්තට ඔයාලට බොහොම ස්තුතියි. ඉතින් හිරුස්ටා ඇප්ලයි කරේ නම් අම්මා. එයා තමයි ඉතින් හැමතිස්සෙම පස්සෙන් අක්ක දකින්නදී අදත් ආවා. ඉතින් මේ චූටි කාලේ ඉඳන් මාව ගායිකාවක් කරන්න ඕනි කියලා දැන හිටියේ එයා. ඉතින් එයා තමයි ඇප්ලයි කරේ. ඊට පස්සේ පළවෙනි වටේට එනකොට මම ලොකු වමනාවක් තිබ්බේ නැහැ මාගේ. ඉතින් අර මියුසික් එක ගායිකාවක් වෙන්න ඕනි කියන තැන මං හිටියේ නැහැ. ඊට පස්සේ කොමාරි ෆස්ට් රවුන්ඩ් එකේ වුණාට පස්සේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ ඉඳන් නෑ මේක කොමාරි කරන් යන්න ඕනේ, මට ගැළපෙන දේ මේක තමයි කියන එක තේරුණා. අර ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙද්දි ඉතින් ඒක හරි එකපාර දැනුණාම අමුතුම ෆීල් එකක්. ඔව් එක කියලා නියම කරන්න බෑ. පාරදී දැක්කත් ඉතින් අර ඒ කමෙන්ට් එකක් දාද්දී කෝල් එකක් කරගෙන මෙසේජ් එකක් එද්දි ඉතින් හරි සතුටුයි. ඉතින් එතකොට දැන් සඳලි හිරුස්ටා වලට එන්නේ, හිරුස්ටා තරගවල ඉස්සරහට යන්නේ මේ අම්මගේ බලපෑම නිසාද නැත්නම් කොහොමද? නෑ බලපෑමක් නෙමෙයි, වැඩිම කැමති තිබේ අම්මේ. අර දෙමව්පියන්ගේ ආසාවල් තියෙන මගේ දුව පුතා මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න. එතකොට අම්මගේ ආසාව අම්මගේ ඉන තිබ්බේ කවුද හරි සඳලි ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් කරන එක. හරි. ඒ පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාව ඒක. මට තිබ්බේ තාත්තගේ පැත්තේ, තාත්තා මේ පොලිස් නිලධාරියෙක් නිසා මට පොඩ්ඩක් නීතිය පැත්තට තමයි මම ආසාවෙන් හිටියේ. හැබැයි ඉතින් පස්සේ තේරෙනවා අම්මා කියපු දේ තමයි හරියම දේ. දැන් කියන්නේ දැන් එහෙම ආසාවක් නැද්ද නීතිය පැත්තෙන් ඉස්සරහට යන්න? මොකද තම වයස තියෙනවනේ එහෙම. තියෙනවා. ඉතින් මේ ළඟට ඉතින් ඒකට අවශ්‍ය දේවල් බැලුවා. බලනවා කාලෙත් එක්ක මේට වැඩිය මගේ සංගීත ගමන තවත් දියුණු වුණොත් මම ඒ පැත්තෙම තමයි යන්නේ. හරි. දැන් සඳලි සාමාන්‍ය ලංකාව ගත්තට පස්සේ අර පිරිමි පාර්ශ්වයටනේ වැඩි ඉඩ කඩක් තියෙන්නේ. කියන්නේ ගැහණු කෙනා කියන කෙනා දෙක, පිරිමි කෙනා කියන කෙනා එක. එහෙමනේ අපි සාමාන්‍ය කියද්දි කියන්නේ. ඔවා කැමති දේ සිස්ටම් එකට. ඒ කියන්නේ අර පිරිමි පාර්ශ්වයේ විතරක් අර ගෘහමූලිකයා කියන තැන ඉඳගෙන කාන්තාව එතනින් පහළට. දැන් පිරිමි කෙනා කිව්වොත් එහෙම අපි හිතමු දැන් මැරි කරාට පස්සේ වුණත් ඔය ජොබ් එකක් කරන්න පාව ගෙදර ඉන්න. එහෙම කිව්වහම ගැහණු කෙනා එක පිළි අරගෙන ගෙදර ඉන්න ඕන. හොඳයිද ඒකේ සිස්ටම් එක? හොඳයිද නැත්නම් කාන්තාවට මීට වඩා සමාජයේ රටේ අයිතිවාසිකමක් කියන දේ තියෙන්න ඕනේද? දෙවනිය වෙන කියන එක මම හිතන්නේ හොඳයි කියලා. මොකද කාන්තාව කියන්නේ පිරිමියා බිහි කරන්නේ අම්මා කෙනෙක්නේ. එතකොට එතනදී අම්මා, එතකොට කාන්තාව කියන කෙනාට මේ අපේ ලංකාවේ තුල විතර නෙමෙයි ලෝකෙම පිළිගත් තැනක් තියෙන්න ඕනේ. කියන්නේ මම හිතන්නේ හොඳ තැනක්. ඉතින් ඒක කාන්තාවක් විදිහට Taman දැනගන්නත් ඕනේ හරියට ඉන්න. එහෙම නැත්නම් මේ කාන්තාවට කොහොමද දෙවෙනි තැන තමයි හම්බෙන්නේ. ඉතින් පළවෙනි තැන සමාජ වෙන්න ඕනේ නැහැ. Taman ගේ ළඟපාත ඉන්න හැමෝම දැනගත්තා නම් Taman මේ හොඳයි කියලා. ඉතින් අපිව කොහොමත් පළවෙනි තැන තියෙනවා. පළවෙනි තැන තියෙනවා. මේ ලංකාව විතරනේ සාමාන්‍ය මේ සිස්ටම් එක වැඩිපුරම තියෙන්නේ. එතකොට ඇයි තාමත් ලංකාව ඒ තැනම තියෙන්නේ? ඉස්සරහට එන්නේ නැතුව ඒ තැනම තියෙන්න හේතුව මොකක් කියලාද හිතන්නේ?
මං හිතන්නේ මිනිස්සු හිතන විදිය කියන්නේ හැබැයි මම දැන් දැන් කාලෙ ටිකක් දකින්නවා ඒක ටිකක් අඩු වෙලා තියෙන්නේ අර සංස්කෘතිය කියන රාමුව යට තියෙන නිසාද කොහෙද ඉතින් සංස්කෘතියක් තියෙන්න ඕනේ ඇත්තටම හැබැයි ඒක තියාගෙන ගෑණියෝ පහත් කරලා එයාගේ දෙට හිර කරලා එහෙම බෑ ඉතින් දැන් අපි දැන් උනා ජීවත් වෙන්න නම් ගෑණිය සහ පිරිමිය දෙන්නම රස්සාවත් කරලා ජීවත් වෙන්න බැරි තරම් අමාරුයි ඉතින් මේ ඒ නිසා තේරුම් ගැනීම මතයි ඉතින් එහෙම තමයි සිද්ධ වෙන්න ඕනේ හිතන විදිහ වෙනස් වුණා නම් හරි හරි එතකොට සඳලි දැන් කාන්තාව දැන් ලේඩිස් ෆස්ට් අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ අපි ඉතින් ගොඩක් කතා කරන්නේ කාන්තාවන්ට සිද්ධ වෙන දේවල් ඒ වගේ දේවල්. එතකොට දැන් සාමාන්‍යයෙන් ගැහණු ළමයෙක් විශේෂයෙන් ගත්තට පස්සේ මේ කටකතා කියන දේවල් හරියට හැදෙනවා, ගොසිප්ස් කියන දේවල් හරියට හැදෙනවා. ඒ කියන්නේ දැන් පිරිමි ළමයෙක් එක්ක අපි හිතමු මේ සුහදත්වයෙන් යාළුකමට සහෝදරකමකට අපි හරි සතුටින් hina වෙලා කතා කරන හැබැයි ඒක බලන කෝණේ එක කෙනාගේ වෙනස්. දැන් අපි හිතවත්කමකට කතා කරොත් පිරිමි ළමයෙක් එක්ක ගියේ අපෝ මෙහෙමයි එයත් එක්ක මෙහෙම සම්බන්ධයක් තියෙනවා මෙහෙම මෙහෙම කතා ගොඩයි. සඳලීට ඒ වගේ කවුරු හරි කෙනෙක් එහෙම කතාවක් කිව්වොත් එම මොකක්ද ඒ කෙනාට දෙන උත්තරේ? ඔය වගේ අත්දැකීම් වලට මට මුණ දෙන්න හම්බුනේ හිරුස්ටා වලට ආවට පස්සේ. මම නොකියා එතෙන්ට තමයි එන්න හැදුවේ. ඔව්. ඊට කලින් මම ඇත්තටම ගෙදරම හිටපු ළමයෙක් ගැන අපේ අම්මා උනත් දැන් අම්මි බබා. අම්මි දැන්ටත් කියන්නේ මේ ගෙදර වැටි කැටයක් තැගෙන්න එළියටවත් බහින ළමයෙක් නෙමෙයි කියලා. ඉතින් හිරුස්ටා ආවට පස්සේ අපි තනින් තන ලංකාවේ තනින් තන ඉන්න කට්ටියත් එක්ක මුණා එක එක හිතන මට්ටම් එක එක මට්ටමේ ඉන්න ඇත් එක්ක මුණා. ඉතින් ඒ අත්දැකීම් එක ගත්තාම මුල් දවස්වල ඔයාව කිව්වා වගේ ඉතින් ඇත්තනම් පිළිමලම් එක එක කතා කරාම අපි ෆොටෝ එකක් දැම්මාම ඕ දැම්මාම එක එක කතා කියනවා. හැබැයි මේ මුල් දවස්වල ඒවට දුක හිතුණාට පස්සේ පස්සේ ඒවට තේරෙනවා මිනිස්සුන් වෙනස් කරන්න බෑ. අපි ඒවට උත්තර දෙන්න යන්න ඕනේ නැහැ. ඉතින් මොකද අපි ඒවට උත්තර දෙනවා කියන්නේ අපිත් එයාලගේ මට්ටමට වැටෙනවා. ඒ නිසා ඉතින් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මොකද තමන් දන්නවා නම් තමන් හරි දේ කරනවා. තමන් මේ වෙලාවේ මොනවද කරේ කියලා තමන්ගේ හිතට අවංකයි නම් ඉතින් තමන්ගේ හිතට එකඟව දේවල් කරනවා නම් අර අනිත් මිනිස්සු මොනවා කිව්වත් ඒක කතා වැඩක් නැහැ. මෙහෙම කළා අයින් කළා දානවා. හරි සඳලි දැන් ඉතින් කතා කරන් ගොඩක් දේවල් තියෙනවා. ඒ වුණාට මේ දැන් සඳලිගේ ඉස්සරහට අලුතින් අලුත් නිර්මාණයක් එන්න තියෙනවානේ. ඔව්. එකක්ද දෙකක්ද? තුනක් තියෙනවා. තුනක්? ආ ඇයි ඒව තියාගෙන ඉන්නේ? මං හිතන්නේ හොඳම වෙලාව වෙනකන් ඉන්නේ. ආ හොඳම වෙලාව වෙනකන්. අර දැන්ට එකක් එළියට පොඩි කැලක් දාලා තියෙනවා. අපි පොඩි කැල චුට්ටක් කියමු. කියන් සරි අයත් පටන් ගමු. කියන්න දේවල් හුඟක් තියෙනවා ඔයාගේ ළඟ ඉඳලා හිතින්නේ හිතෙන්නේ ඔයාගේ නයි මට දන්නේ කියලා හිතුණු හරිකමනේ කිව්ව ටිකේ වචන ටික හරිම ලස්සනයි. ඉතින් දැන් මෙහෙමනේ ඔක්කොම එකවර කියන්න ඕනේ නෑ. ඒක අහන්න පුළුවන් ළඟදිම දෙකටම ෂාත් එක ඉන්න කියලා අපි කියමු. ඉතින් හරිම ලස්සනයි. මේ කාට හරි කියනවද නැත්තම්? නෑ. කාටවත් කියලා නැද තමයි. මේ සින්දුව මට මතක් කරන්නේ අපේ ෂායිෆෙම් එකේ අපේ සින්දු කාමරෙත් එක්කම මේ සම්බන්ධ වෙන දෙනුවන් කෞෂිකයි තමයි ලිරික්ස් මියුසික් දෙකම කරේ. ඉතින් මේ රෙඩි එයාගේ. අවිතරයි සිං කරන්නේ. සිං කරන්නේ. එයාත් අත්දැකීමක්ද නැත්තම් දෙවන්ගේ අත්දැකීම. හරි. ඉතින් සඳලි ඔයාට විශ් කරන්න ඕනේ මුලින්ම සින්දුව ට්‍රෙන්ඩින් වන්ම වෙන්න කියලා. ඒ වගේම ඉතින් පොඩි වයසක් ඇතුළත මේ හොල ගොඩාක් ලොකු දේවල් කරගෙන තියෙනවා. ඉතින් ඒ හැමදේම සාර්ථක වෙන්න ඔය සින්දු තුනම ෂා අපිට ආයෙත් ගෙනත් දෙන්න ලැබෙන්න කියලා ඉක්මනටම ගෙනත් දෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාට මොකද කියන්නේ ඉතින් ප්‍රෝග්‍රෑම් එක ගැන? එතකොට ඔයාගේ ෆෑන්ස්ලට මොනවද කියන්න තියෙන්නේ? ප්‍රෝග්‍රෑම් එක ගැන වලින් කියන්න අර අපි දැන් කතා කරේ ටෙඩිස්ලා ගැන. එතකොට අපි කිව්වා යාට මේ තැනක් තියෙන්න ඕනි කියන එක. ඉතින් එයාලා වෙනුවෙන් කාන්තාව වෙනුවෙන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඉදිරිපත් කිරීමම ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි. ඉතින් ඒක වෙනුවෙන්
ශායකටත් අක්කටත් ගොඩක් ස්තුතියි මමත් කාන්තාවක් නිසා. ඉතින් ඒ වගේම මම හැමදාම කියනවා වගේ ශායි ෆෙම්කට මම ගොඩක් ආදරෙයි. මොකද අපි තෝර ගොඩක් ආදරෙයි. ඕන දෙයක් ඕන වෙලාවක කිව්වහම මම එනවා. මොකද හරි ආදරණීය තැනක් ඔල හැමෝම වැඩ කරන එක. එයා ඉඳන් හරි ආදරණීය. ඉතින් ඒ අයට ගොඩක් ආදරේ. ශායි ෆෙම්කට ගොඩක් ආදරේ. හිරුස්ටා ගොඩක් ආදරේ. ඉතින් ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ හැමදාමත් මාත් එක්ක හිටියා වගේ මං අකි කියන්න ඕනේ. තනක හිටපු දවසේ ඉඳන් සමහරවිට එක එකයි ආදරේ අඩු වෙනවා. නමුත් මට එන්න එන්න වැඩි වෙනවා. අද වෙනකොටත් එන්න එන්න වැඩි වෙනවා. ඒක ස්පන අපිට පේනවා. ඉතින් මේ හැම දෙයකටම බොහොම ස්තුතියි. හැමෝටම බොහොම ස්තුතියි. මගේ එන්න තියෙන සින්දු ටිකත් ඉතින් ආදරෙන් වැඩට ගන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. ඒක ඉක්මනටම ඔකුලන්ට දෙන්න. හරි. ඉතින් ඔයාලට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම කියන්න ඕනේ ශායිෆම් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔන්න මේ සතියේ ඉන්නේ සඳලි මහේෂ අපේ Hero Star Season 3 තරගාවලිය හැමෝගේම ආදරේ දිනාගත්ත තරුවක්. ඉතින් ලබන සතියේත් ඔයා දන්න ආදරේ කරන ලංකාවේ ඉන්න ජනප්‍රිය තරගාවක එක හම්බ වෙනකන් අදට අපි දෙන ගිහින් එන්න. Bye. Bye.